ನಿಮ್ಮನ್ನೇ ನಂದೆ ಇಸ್ಪಿರಿತ ಅಲೆ ಅನ್ನದ್ ಬೇಯ್ನ, ನೂ ಸೂತರ ಕರನ್ನದ್ ಬೇಯ್ನ, ಮುಖದ್ದ ಕರನ್ನಿಕಿ ಅನ್ಕೋ ಬಿಡಮೇ ಮುಖಾಮೇ ಗಿದಿಟ್ಟಾವ ದುರ್ವನ್ ನೇರ ಮಳಿಗೆ ಬಾಡಿ ಹಿಟ ಅಲ್ಲ ಎತ್ತಕಡ ಮಗಲಿ ಸಾಡಿ ಪವೆ ಮುಖದ್ದ ತಾತೆ ಕಥಾ ಕನ್ನ ವಿಧಿ ತಾತೆ ವೆಂದ ಕಥಾ ಕರನ್ನ ಓಮದ ಬಿಡಮೇ ಅತ್ತರಮ ತಾತೆ ಮುಖದ್ದ ವಿಲಾ ತಿನ್ನಿ ವಿಲಾ ತಿನ್ನಿ ದರುಕಮ್ಮ ಪೆತ್ತಕ ತಿಯಲ ಮಮ್ಮಲಂತ ಸಹಸುದ್ದೆಮ ಗಿಲ ದಿನ ವಿಲಾ ತಿನ್ನಿ ದೇ ಮುಖದ್ದ ಗಿಲ ಅನೇ ತಾತೆ ಮೇ ತಾತೆ ಓಡ ದೇಕ ಕರಗಾಂಡ ಅಬಿಟ ಮಕೋ ಮೇ ಈ ಮುಂದನ್ನೆ ಮಾರಾರ ಮುಖದ್ದ ಕ ಇಹಲೆ ಅತ ತಿಹಲೆ ಪಲ ಪಹಲೆ ಅತ ಪಹಲೆ ಪಲ ಕಿವಲ ಓನೆ ಕ ಕರಗಾಂಡ ಈಗ ಐ ಮೋಡ ಇಲ್ಲಂಕನ್ మినిసు బయవనానం బయవెన్ని ఓ యాక్షో పరేతోంట వితరై ఏ యాక్షోంట పరేతోంట ఎలా మినిసు మెదడి కొచ్చలే ఇన్నవ ఓయ్ ఒక్కం పెత్తకిన్ తియన్నకు తాత కవదావ టీవీ ప్రోగ్రామ్ మేకడి గీల ఎనొడ అదుం మార్కురం ఎనిల తీనవది తాతే అందంగా ఆపు షర్ట్ ఎకే థాంక్స్ ఉత్ ఎహెమమ తిబుణ ఈ షర్ట్ ఎకే హటియట నా ఏకమే దెన్ అందం ఆవ వగే ఓహం బలం గియా మహలు తాతది అందం గియందుమ గలవల దువంగిన సెట్ ఉనా వగే దెన్ ఇసర వగే నే మే బాం ఓ టెలివిజన్ నికే వెడ వలట అందు సపేనవలునే అయ్యర వెడసరా నివరునా మర దానవనే ద యటి మొకద అందు సపేమ జుంజుమాలస్త మొకద కేల ఏ ఏ మినిసు వెడే ఇవరేచకమ దువగనేల దుంటిక గలవ గన్నలు కౌదమ్మట ఏక కివి పీట కౌరతోవ కీనమే కివి ఎంబల తాత్తా అవేతి ఆదన నిమే మీ టూంగ దౌస్కటి ఇస్సర ఏ కథావే అత్తకుత్ తీనో దెన్ ఓయ్ తీన గుడాక్ ప్రోగ్రామ్స్ వల్ట కాస్ట్యూమ్ స్పాన్సర్ కరన్న మొకక్కడి షాప్ ఏకి නිකං ගහ දන්න මිනිහට කොළ කඩාපාන්න ගිහිල්ලා කසායට වස මිස මුසු කරගන්න හොඳ නෑ මාමේ. මාම අර ප්‍රෝග්‍රෑම් එකට ගිහින් එද්දි ඇඳන් ආපු කමිසේ මගදි ගත්තු එකක්. ඒත් එක්කම මාම වැඩසටහනට යද්දි ඇඳන් ගිය කමිසේ කොහේ හරි මග තැනක. දැන් ඉතින් ඒ කමිසේ මේ ප්‍රෝග්‍රෑම් එක ටෙලිවිෂන් එකේ ගිහිල්ලා මෙතන කෙබර අද බාන්න ලෑස්ති වෙන්න එපා. මාම වැඩේට නාවි මොකෝ කියලා එහෙන් අහන්න කෝල් කරද්දි මෙහෙන් ඉස්සුවේ මං. ආමා අර කමිසේ අර බඩ්ඩල ගෙදරනේ ඈ දොස්තරලට ලෙඩේ හංගලා මරණ මංචකේදී අඬල වැඩක් නෑ මාමේ. එහින්දා ඇත්ත කියනවා හොඳයි. මොකද උනේ කියනවා ඈ
අනේ ලැම්බෝ මට බිල්ල කඩා ගන්න වැඩක් විලා තියෙන ලැම්බෝ යුරේනෝ නව ගන්න ගිවිලා උන්දගේ මල්ලි කඩ පාත් වෙලා මගේ බිල්ල කඩන්න හේතුව අනේ මාමේ බොලාට සල්ලි කොරාපු හරියක් මාමේ දැන් කියහන්කො සහසුද්දෙන් මොකද්ද උනේ කියලා කම්බුල් පාරක් කන්නේ නැතුව ඔය ඇඳිල්ල පැත්තකින් තියලා වැක්කද කියහන්කො මට එහෙම නොවුනොත් මට මේ ට්‍රබල් එක විසඳන්න වෙන්නේ ආර්යවතී නැන්දාට කිට්ටු කරගෙන හොඳේ එහෙම වුණත් ඉතින් ට්‍රබල් එක ට්‍රිබල් වෙයි උඹට මේක ඉදිරියට යන්න වෙයි එතරම් නවීන් ඇයි අර ෂොප් එකේ කට්ටිය ඔයාට ප්‍රවීන් ප්‍රවීන් කියන්නේ? ඒ මම ප්‍රවීන් නිසානේ. මට තේරෙන්නේ. ඇයි ඉතින් මේ අකුරක වෙනසකට ඔච්චර වද වෙන්නේ? නවීන් කිව්වත් ප්‍රවීන් කිව්වත් මම මමම නිර්වංගි. අනිත් එක නම පොඩ්ඩක් වෙනස් වුණා කියලා දුල්නිතුගේ තාත්තා වෙනස් වෙන්නේ නැහනේ. ඔව්. ඒක නම් එහෙම තමයි. ඒ වුණාට මට ඒකෙම හමුත්තක් දැනෙනවා. ඇත්තටම මොනවද ඔයාලට පහුගිය කාලේ උනේ? මං ඔයාලට කිව්වට වඩා දෙයක් උනේ නෑරුවන්ගේ. මං ඔයාලට කිව්වනේ. අර ඇක්සිඩන්ට් එකෙන් පස්සේ මගේ ජීවිතේ හැම දෙයක්ම වෙනස් වුණා. දැන් වෙලා හිටපු කාලේ ආයෙ මට මෙහෙම සැහැල්ලුවෙන් ජීවත් වෙලා ඉන්න පුළුවන් වෙයි කියලා මං කවදාවත් හිතුවේ නැහැ. ඒ හින්දාමද කොහෙද ඔයත් මගේ මතකයෙන් ඈත් වෙලා ගියා. හැබැයි ඉතින් ඒක මගේ වරදක් නෙවෙයි. ඒත් නවීන් අපි ඊයරෑ තීරණය කරා ආයෙ ওই අතීතය ගැන කතා කරන්න නැහැ කියලා. දැන් ඔයා මේ උදේ පාන්දර ආයෙත් හදන්නේ පොරොන්දු කඩ කරන්නද? අනේ මට සමා වෙන නවීන්. ගෑනුකම හින්දාද මන්දා මට ආය ආයම ඒක ඇහෙනවා. කවුද බලන්න රුවන්? අයියා. කතා කරන්න. ඔව් අයියේ කියන්න. මෙන්න අයියා අහනවා උදේ පාන්දර පැදුරට අන්නෝකේ කොහෙද යන්නේ කියලා. අත්‍යවශ්‍ය චූටි ගමනක් යන්න. ඇහුණනේ. චුට්ටක් ඉන්නකෝ. ඒකත් අහලම කියන්න. අයියා අහනවා ලන්ච් එකට එනවද කියලා. අපෝයෝ. අම්මට කියන්න උයන්ද කරන්න මහන්සි වෙන්න එපා කියන්න කියලා. අපෝ ඔය හැමදේම කරයි. ඇහුණනේ. හයි. තෙරුවන් සරණයි. අප්පුලා එකට 10ක් හිටියත් අපේ අම්මා මේ වෙනකොටත් කුසියේදී. ඇතර මේ කොහෙද යන්නේ? පුතාටත් හොඳටම නිින්ද ගිහිල්ලා. වරදක් නිවැරදි කරගන්න. තාත්තා ඊරෑම අම්මලාවත් දීපු අපොයින්ට්මන්ට්ස් ඔක්කොම කැන්සල් කළා. මම බලාගෙන අම්මයි ලැම්බටු දෙන්න තරඟෙට මිනිසුන්ට කෝල් කරනවා. ඒක නම් ඔය ඇඟේ අමාරු කියලා හිතා දාගන්න පුළුවන්.
ඒත් මේ අපිට මොන නොදී කාමරෙටලා හැංගිලා මොකද්ද කරන්නේ කියන එක තමයි ප්‍රශ්නේ. අනේ මන්ද මල්ලි. සිද්ධිය මොකක් වුණත් කේස් එක ලැම්බ දන්නවා. මොකද අම්මට වඩා ලැම්බනේ කාමරේ රින් ගන්න. කවුද උදේ පාන්දර? තාත්තගේ මිස් වෙච්ච අපොයින්ට්මන්ට් එකක් වෙන්නේ. දෙයනේ මේ මිනිස්සු බයස ගන්න තුව මෙහෙටත් එනවනේ. කවුද? රවි නේද? මොකද බොඩියගේ කේස් එක කියනවා. මනුස්ස දෙකක් මම දිවි මොන මනුස්ස? අන්න ප්‍රවීණ අය ඇවිද. ප්‍රවීණ ඇවිල්ලා කතා වැත්ත සාදු ගැත්ත. මේ තනියම නෙමෙයි පගුලයි බබයි එක්ක. ඔව් මා දැක්කා බබෙක් වදාගත්ත ගෑනු කෙනෙක් ජිප් එකෙන් බහිනවා. මං අද ඕකට පවුල ඉස්සරහ කොස්ස කැරිනකන් ගහනවා නංගි. අක්කේ නිකන් කෑකෝ ගහලා පැත්තකට අම්මව අවුස ගන්න එපා. උන් පොඩක් ඉන්න. මොකද්ද නෝ මේ කේස් එක? මේ ඔයා ඔය අනම් මනම් අහන අස්සේ අක්කටට කොස්ස දුන්නා නේ එන ගහයි මෙතන. ඒකනේ. තවත් මොනවද හලෝ මාත් එක්ක කතා කරන්න තියෙන්නේ? කරුණා කරලා මේ ගෑණිවත් අරගෙන එළියට යනවා. මේ දරුවා ඉස්සරහ මම යකින්නක් කරගන්නවා. ආ වත්සලා කොස මේක නැක්නවන්නේ අයින් කරපක පොතේ. වඩ කියන්න තියෙන එක විනාඩි දෙකක කතාවක් වත්සලා. මේ ඉතරලා හිට මේට ඇදලා හිටපෙකේ. ඔක් කිල් දාන් තිබ්බනේ. ඒකනේ. මම දැන් මිනිත්තු 10ක් විතර තිස්සේ ඉඳලා මිනිත්තු 2ක් ඉල්ල වද වෙනවා. මාර ඈ මේක එහෙම ප්‍රසිද්ධිය කතා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි වත්සලා. ඔයත් නිකන් කිසිම වෙච්ච දෙයක් නොදෙන අගක් මුලක් නොදෙන ඔහොම කතා කරන්න එපා. මම ආවේ ඔයාගෙන් සමාව ඉල්ලන්නවත් ආදරේ ඉල්ලන්නවත් නෙවෙයි. මං ගැන ඔයාගේ හිතේ තියෙන වැරදි වැටහීම නතර කරගන්න. ඒකෙන් මං ඔයාගෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ. මීනු නේද? ඔයා කොහමද යව දන්නේ? ඉස්සර අපේ අයගේ ෆෝන් එක දවසට 20-30 පාරක් රින් වෙන්නේ මෙයාගේ පින්තූරෙත් එක්ක. වාගේ අයියේ කවුද? සඳරේස්. අනේ දෙයනේ මම්මි මොකද්ද කරගත්තේ? මට වෙච්ච දේ හිතා ගන්න පුළුවන්. ඈ මේ මොකද්ද මම මල්ලි මේ වෙන්නේ?
අනේ මන්දව මාටින්ගේ ෆුල් හෝල් මං ගිලා කවුද ආවේ කොමේ කවුද කියලා බැලුවා කේන්දරය බලව ගන්නවද නැද නෑ හිටියවද නෑ මේ මේ අයිනෝනේ ළඟකට ඇවිල්ලා ඒකකම මොහොත් බලයන් හිටියා මොකද බම් මේ හිටගෙන කතා කර කර ඉන්නේ බාඩි වෙන්න ගියහල්ලකෝ හරියට එපායට උදි වෙදනවා කියනේ මේල තාතර දෙන්න ටික සනිබුමදී මං චුට්ට බලලා ඉන්නම් කොහේ ඉන්න මං එන්නම් කතා කරන්න හොඳයි ඒ මේ මට මිනිත්තුවක් දෙන්න වත්සලා මට යාට පොඩි දෙයක් කියන්න තියෙන රුවන්ගි මං ටක් ගාලෙනවා ආචාර්ය අර මොකක්ද එක තලන්නා වගේ මගේ හිත නොතලා ඊළඟට සිද්ධ වෙන්නේ මොකක්ද කියලා කියන්නේ මම ඇස්සල කඳුළු නැතුව ටික්කිරි තියන්නේ නැන්ද මගුලක් කතා කරනවා මතක තියාගන්න ඔයා විතරයි මෙච්චර කාල දී යටින් ඉන්දර ගෙනිච්චේ අන්න ඉඳන් මමත් ගෙනියනවා